ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ ජාතික පුනරුදේට පෙරමග කියන සංගරුවනේ මහා පෙළහර සංඝ සමුළුව අමතමින් අනුර දිසානායක මහතා මේ බව කියා සිටියා. මාර්ගම ජාතික තරුණ සේවා සභාවේ පැවති සමුළුව පූජ්‍ය අත්තංගනේ රතනසාර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්ුණා. හොඳට යන ඉන්දියාවක් මේ කලාපයට ආහාර නිෂ්පාදනය කර ඉන්දියාවක් මේ කලාපයට බීජ නිෂ්පාදනය කර ඉන්දියාවක් මේ කලාපයට මෝටර රථ නිෂ්පාදනය කර ඉන්දියාවක් මේ කලාපයට රෙදිපිලි බීජ නිෂ්පාදනය කර ඉන්දියාවක් දැක්මත් තිබුණා ඉලක්කයක් අපිට මොකද්ද උනේ බිත්තර ගේන ශ්‍රී ලංකාව කංකුම් ගේන ශ්‍රී ලංකාව ලුණු ආනයන කරන ශ්‍රී ලංකාව හාල්මැස්ස ආනයන කරන ශ්‍රී ලංකාව අසල්ලස් ඉන්දියාව තමන්ට තමන්ගේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්නේ කොහොමද කියලා දැක්මත් තිබුණා අපේ පාලකයන් හැම වෙලාවෙම කැමති බයින් ඇන්ඩ් සෙලින් ගේනවා විකුණනවා ලාභ ලබනවා කොමිස් ගන්නවා ඒකයි දේශපාලන ඒ නිසා අපි යලි අපේ රටේ ආර්ථික නව පුනරුදයක් ආරම්භ කිරීම සඳහා අපි වමනාවක් තිබෙනවා ඒ වැඩේ අපි කරනවා ඒ වගේම අපේ රටේ මේ සමාජයට වඩා විශාලස පිරිහීමකට භාජන වී තිබෙනවා අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය අද ඇමති අද වාඩි වෙන්නේ අද කීයක් වෙනවද කියලා එයාට වැඩියෙන් දෙන්නේ කවුද ඒ පැත්තට පණිනව සමහර අය පණින්න දෙවි ඉන්නත් සල්ලි ගන්නවා දුන්න නැත්තම් යනවා මේ කැත මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා නව පුනරුදී දේශපාලනක් ලංකාවට ගේන්න ඕන ඒ නිසා අපි හිතනවා අපි හඳුනන වංශය අපි හැම දිනාටම අත්තරින්න බැරි ඔබ වහන්සලා ඒ විනියුම කැපවිලා ඉන්න පේවි ඉන්න අත්තරින්න බැරි සමාජ යුතුකමක් වෙනු අපි දේශපාලකෙන් හිටියට අපි පවරගෙන තියන අත්තරින්න බැරි යුතුකමක් ඇති මේක ඔබ වහන්සලා පේවි සිටින්නේ මේකටමයි අත්තරින්නේ නැති යුතුකම අත්තරින්න බැරි සමාජ වගකීම ඔබ වහන්සේලා මේ සිවුර දරාගෙන ඉන්නේ ඒ සමාජ වගකීමට උරු දීම වෙනුවෙන් ඒක ඔබ වහන්සේලාගේ නේද ජීවිතේ හැබැයි මේක අපේ තෝරාගෙන ඔබ වහන්සේලාගේ ජීවිතයේ අපි තෝරාගෙන ඉතින් අපි එක්ව එකට අදිටන් කරගමු අපි මේක නව යුගයක් ගව පරිවර්තනය කරමු